ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳීම් නියෝගය මත සිටින කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විමර්ශන කටයුතු අවසන් වන තෙක් පාර්ලිමේන්තුවට ගේන්න අවසර නොදෙන ලෙස මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. මම කනගාටු වෙනවා ගරු කතානායකතුමා මේ කාරණාව අපි බිස්නස් කමිටිය එකේ සාකච්ඡා කරනකොට මේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාව ඔබතුමා සඳහන් කරෙත් නැහැ. අපි දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරෙත් නැහැ. මහජන නියෝජිතයන්ට විශාල ගෞරවයක් තියෙනවා. ඒගොල්ලෝ ජනතාව නියෝජිතය කරන මොන පක්ෂයේ හිටියත් CID එකේ කවුරු හරි නිලධාරි දෙන්නෙක් තුන්දෙනෙකුට මහජන නියෝජිතයෙක් කල්ලා ලීවලා ඊට පස්සේ ඩිසිෂන් ඕඩර් එකක් ගත්තම महाजन ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන්න බෑ. ඒ නිසා ඇමතිතුමා තේරුම් ගන්න ඕනේ මේ රටේ මූලික නීතිය හදන්නේ මෙතන මේ පාර්ලිමේන්තුවේ. එතුමාට ඕන නම් ව්‍යවස්ථාව වෙනස් කරලා මේ නීති වෙනස් කරන්න පුළුවන්. එතුමාට එහෙම කතා කරන්න මෙතන අයිතියක් නැහැ කියන කොට තෙන්දා. දැන් එතුමා ත්‍රස්තවාදයට සම්බන්ධ නම් නඩු දාලා හිරේ දාන්න. හැබැයි මන්ත්‍රීවරයෙක්ගේ අයිතිවාසිකම් මෙතුමාට ඕන විදියට හරි හරි ඇමතිට ඕන විදියට කරන්න බෑ. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා නැවත ජාතිය සහ හමුදා පාවා දෙන ප්‍රකාශ කළා. සුනිල් රත්නායක රන්වරුවාට නිදහස් දුන්නේ සම්පූර්ණයෙන් වැරදි. ඒ චෝදනා වූ සියලුම සබලුන් හිදී නොසිතීම ගැන පුදුමයේ සිද්ධ කියලා කියනවා. කඩවිරුව කියලා. ඔබතුමා ඇඳපු නිල ඇඳුමට ලැජ්ජා කරන්න එපා. මිනී මරන්න බෑ. දන්නේ දේවල් කතා කරන්න එපා. බොරුවට බෑ නිකන් විහෙලයක් වෙන්න හදන්න එපා. කරපු නැති දේවල් කියලා තමයි තමුසේ නිකන් විහෙලයක් වෙන්න හදන්නේ. ගහෙන් gedienන වගේ මේ වගේ ප්‍රකාශ කරන්නේ ඩොලර් වලට කියලා මේ අවස්ථාවේ මම කියා සිටිනවා. ඉනිව රින්ගලා රින්ගලා ඩොලර් උස්සන් ආවට අපි ඒ තුප්පි දෙකේ වැඩ කරලා නැහැ. අපිට දික්ක වුණ නම් කරුණාකර ඔබ වැඩි කරන්න. පීති ප්‍රශ්නයක් ඔබතුමා කතා කරගෙන යන්න. අපේ යුද්ධකේ නැද්ද? නෑ අපේ යුද්ධකේ නැද්ද? නෑ නේද? ලමුන්නාසේ දැනගන්න යුද්ධයේ දිනලා ජාතිය ප්‍රණාමය ලබාගත් පස් දෙනාගේ එකලෙන් මම ඒක දැනගන්න හරිද? ඔබතුමා විතරක් නෙමෙයි. ඔයා විතරක් නෙමෙයි යුද්ධ කළේ. ඉතින් මහේශ්වරණ කියන කොටි ත්‍රස්සයා කිව්ව දේ තමයි සරත් වංශයක දැක්ක වගේ මේ පාර්ලිමේන්තුව කියන්නේ. ඔහු කියනවා මේ මෙතනින් තමයි බෙල්ල කැපුවේ කියලා. මම කිව්වේ බෙල්ල කපපුවා ඔක්කොම නඩු තීන්දුවේ දියේ නේවා. මිනිමරු කොටි ත්‍රස්සවාදී පුනරුත්ථාපනය කරන නිදහස් කරනකොට විරුද්ධ වුණාද නැහැ. ළමා සොල්දාදෝ 550ක් නිදහස් කරනකොට විරුද්ධ වුණාද නැහැ. මෙයා කියන්නේ යටත් වෙච්ච 12000 එහෙනම් අපි මරලා දාන්න ඕනේ. ඔබතුමාගේ ඔය වගේ මොකද කතා කියලා තමයි මේ ලෝක ප්‍රජාව අපිට ප්‍රශ්න යන්නේ. එතුමා සරත් ෆොන්සේක මැතිතුමාට එල්ල කරපු ඒ බොරු චෝදනා සියල්ලක්ම හැන්සඩ් වාර්තාවෙන් කපා හරින්නට ඕන. ආරක්ෂක කවුන්සලියවත් හිටියේ නැහැ. පස්සේ මම ගෝඨාභය රාජපක්ෂේ මැතිතුමාට කතා කරලා ප්‍රස්තාව වරන් දුන්නා. මම ඩ්‍රයිවර් දුන්නේ යුද හමුදාවේ. ආරක්ෂක බටය දුන්නේ යුද හමුදාවේ. එහෙම කරපු මිනිහා කෙලෙවුන් නැතුව මෙතන ඇවිල්ලා මට මඩ ගහන්න පටන් ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.